අයිබුවන් යහපත් වූත් වාසනාවන්ත වූත් ජයග්‍රාහී කාලසීමාව ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. ඉතින් මේ සුපුරුදු වැඩසටහන් ගොඩනට ඉතාමත් සුවිශේෂී වැඩසටහන කරන් තමා මම ඔබ සමග සම්බන්ධ වෙන්නේ. ඉතින් මේක මේ ගොඩ දෙනෙක් ඉල්ලීම් කරලා තිබ්බා මේ වැඩසටහන කරන්න කියලා, මේ සම්බන්ධයෙන් ලග්න පලාපල කතනයක් ගේන්න කියලා ගොඩාක් මගේ රාගශ්‍රී කරනවා වගේ Facebook වල මැසේජ් කරලා තිබ්බා. ඉතින් ඒ ඉල්ලීම් අහක දාන්න බැරි එකක් තව හේතුවක්. තව හේතුවක් තමයි මේක මේ ඔබ නම කිව්වත් බය සෙනසුරු ග්‍රහයමද ශනි ග්‍රහය සරලම් භාෂා හින හුරාගේ චලිතය සම්බන්ධයෙන් වෙන ග්‍රහ ප්‍රේටීමක් ග්‍රහ චලිතයක් ගැනමයි කතා කරන්නේ. ඒ වගේ මේක මේ අර ත්‍රිජ්‍යම අපේ ජීවිතවලට බලපෑමක් ඇති කර හැකියි කියන දේ නිසයි මේ දේ කතා කරන්න හේතු වුණේ. ඉතින් මේ తත්වය තුළ දැන් මේ කතා කරන්නේ සෙනසුරු ග්‍රහයම නැත්තම් ශනි ග්‍රහයාගේ වක්‍රභාවයට පත්වීම ගැන මේ ජූනි මාසේ 17 18 දින තුළ මේ සෙනසුරු ග්‍රහය වක්‍රභාවයට පත් වෙනවා. නොවැම්බර් මාසේ 4 වෙනිදා දක්වාම 2023 මේ වක්‍රභාවයෙන් ඉන්නවා. ඉතින් මේ වක්‍රභාවය කියන්නේ මොකද්ද කියලා කතා කරොත් මේ ග්‍රහයෝ ආපස්සට යනවා. ඒක අහලා තියෙනවද විද්‍යාවතුල? එහෙම කිසිම දෙයක් කියවෙන්නේ නැහැ නේද? නැහැ, එහෙම වෙන්නත් බැහැ. ග්‍රහයක ආපස්සට ගමනක් නැහැනේ. ඉතින් ඔන්න ඔය කියන කාරණාව හේතු කොටගෙන සමහර අය මේ ජ්‍යොතිෂයට අභියෝග ඉල්ලක් කරන මම දැක කරලා තියෙනවා. මේ මට මැසේජ් කමෙන්ට් දාලා තිබ්බ කොහොමද ඒක වෙන්නේ කියලා. ඉතින් මේක මේ කොහොමද මේ වක්‍රය කියන දේ ගැන අපි කතා කරන්න ගියොත් ග්‍රහ වක්‍රය මේ ජ්‍යොතිෂයට යොදාගන්නේ මොකද්ද කියන එක පැය ගාණක් යන කතාවක්. ඒ නිසා මම මේක පොඩ්ඩක් කෙටියෙන් මෙහෙම කියන්න. අපි සාමාන්‍ය තාරකා විද්‍යාවතුල දන්න සූර්යා වට භ්‍රමණය වෙන තමන් තුළ පරිභ්‍රමණය වෙන යන ග්‍රහය සම්බන්ධයෙන්. හැබැයි මේ ජ්‍යොතිෂය තුළ අපිට බලපාන ග්‍රහ දෝ අපිට ග්‍රහ බලපෑම් සලකන්නේ. එතකොට අපි උපන් වෙලා අපි ඉන්න තැනට සාපේක්ෂව තමයි අනිත් ග්‍රහයන්ගේ චලිතය සලකන්නේ. අන්න එහෙනම් සාපේක්ෂ චලිතය ගද්දී අපි සාමාන්‍ය පෘථිවිය ගමන් කරන වේගය සහ සූර්යා වටා දැන් පෘථිවිය ගමන් කරන කක්ෂය වෙනස්නේ. එතකොට සෙනසුරු ග්‍රහය ගත්තොත් ඊට වඩා වැඩි වටයක් යනවා. ඒතර ඊට වඩා වේගෙන් අඩුවෙන් යන්නේ. එතකොට සමහරක් වෙලාවට පෘථිවියේ සිට අංශ ගාන බලද්දී මේ තියෙන එක ටිකක් සමහරට අඩුව ගැක් වෙන්න පුළුවන්. මොකද පෘථිවිය වැඩිපුර වේගෙන් යන නිසා. ඉතින් ඕක ඔතනින් එහා කියලා වැඩක් නැහැ. ඔබට මේ ගැන විස්තරාත්මකව දැනගන්න ඕන නම් මැසේජ් එකක් දාන්න රාගශ්‍රීනි වල මගේ Facebook පිටුවට. මම ඔබට පැහැදිලිවම කියා දෙන්නම්. ඉතින් අර සමහරු මේක විවේචනය කරනවා නම් මේ විද්‍යාව හරියට නොදන්නා මිනිස්සු. මොකද සාපේක්ෂ චලිතය ගැන අපි විද්‍යාව ඉගෙන ගන්නවා. ඒක හරියට දන්න කෙනෙක් මේ වක්‍රභාවය ගැන වක්‍ර ගමන ගැන ග්‍රහයෝ වක්‍ර වීම ගැන කොහොමත් කතා කරන්නේ නැහැ. ඒක ගැන ඒක බොරුවක් කියලා කතා කරන්නේ, වැරදි දෙයක් කියලා කතා කරන්නේ නැහැ. ඉතින් ඇති කාලය ගත්තා. මොකද වැදගත් දෙයක් මේකට නෙමෙයි අපිට ඕනේ මේකෙන් අපිට වෙන්නේ මොකද කියලා දැනගන්න. ඉතින් ඒ නිසාම අපි බලමු මේ ජුනි මාසේ 17-18 වෙද්දී වක්‍රභාවයට පත් වෙන සෙනසුරු ග්‍රහය නොවැම්බර් 4 දක්වාම කුම්භ රාශිය තුල වක්‍ර වෙන රාහුගේ නැකතක. ඉතින් මේක රාශි චක්‍රයේ දසවන රාශිය ලග්නාධිපති සෙනසුරු ග්‍රහය හෙවත් ශනි ග්‍රහය වූ මකර ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියලා. මේ මකර ලග්න හිමියන් කුම්භ රාශිය කියන්නේ ඔබගේ දෙවෙනි භාවය තුළ මේ වෙලාවේ ගමන් කරමින් හිටි ශනි තමයි මේ වක්‍රභාවයට පත් වෙන ඉතින් ඒක මේ සාමාන්‍ය මකර ලග්නෙමෙදි තමයි සුවිශේෂී ග්‍රහ චලිතයක්. හේතුව දැන් ඔබ මේ ලග්නේ රාශියේ අවසාන අවුරුදු දෙකමාර ගත කරමින් ඉන්නේ. ඉතින් ඒ රාශියකතේ පවතින වෙලාවෙදි තමයි මේ ග්‍රහ වක්‍රය සිදුවෙන්නේ. ඉතින් එහෙනම් මේක මකර ලග්නෙමෙන් කොහොමද බලපාන්නේ කියලා ඉස්සලාම කතා කරමු. විශේෂම ඉස්සලාම බලමු තමන්ගේ ආදායම් තත්ත්වය, ධනය, රැකිරක්ෂා, ව්‍යාපාර කටයුතු, ජීවිකාව කියන දේට කොහොම බලපාවිද කියලා. ඉතින් මේ කාල සීමාව තුළ ඔබට පහුගිය කාල සීමාව තුළ ඔබගේ විශේෂයෙන්ම මේ මාර්තු මාසයෙන් පස්සේ කාල සීමාව තුළ තරමක් දුරට ඔබගේ ආදායම් තත්ත්වය, ඔබගේ රැකියා කටයුතු පොඩ්ඩක් අඩපණ වුණා. ඒවට තිබිච්ච බාධාවල් වැඩි වුණා. සමහරක් වෙලාවට ඒ තුලින් එන ආදායම් හිතාගන්න බැරි විදිහට කඩා වැටුණා. මේ තත්ත්වෙනේ ගොඩක් දුරට මකර ලග්නෙම ඉන්නේ. ඔබට මේ වෙලාවේ අතේ මිටේ වෙනදට වඩා දැන් හොඳට මුදල් ගැවසුණු කාලයක් තිබ්බා. නමුත් එන්න එන්න පොඩ්ඩක් මුදල් වුණත් ඔබේ අතේ නැති වෙන කාලයක් නෙමේ පහුගිය කාල සීමා තුළ ගෙවුනේ. ඉතින් මේ තත්ත්වය මෙහෙම දැන් සෙනසුරුගේ ග්‍රහ පිහිටීම් පපුණක් නෙවෙන්නේ. අනිත් ග්‍රහයන් පිහිටීම් එක්කනේ මේක සලකන්න ඕනේ. එක් ග්‍රහයක එක්ගේ පිහිටීම් ග්‍රහයකගේ පිහිටීම ගැන හිතලා කතා කරොත් ඒක තනිකර විහිළුවක් වෙනවා. ඉතින් මෙතනදී ප්‍රධාන වශයෙන්ම මේ කුජ ග්‍රහයාගේ ගමන් මාර්ගයත් පොඩි ගැටලුවක් වුණා අපිට මේ කාල සීමාව තුළ. මොකද කුජ කියනත් ඔබට සුවිශේෂී ග්‍රහයක් නිසා වෙන්න කුජගේ ගමනත් ඔබට මේ කාල සීමාව තුළ මේ අඩුපාඩු මේකන් අය වගේම ඔබගේ ධනය ටිකක් පිරිහෙන්න, තැන්පත් ධනෙ නැති වෙන්න, ආදායම් මාර්ග අහිමි වෙන්න, අතේ මිටේ මුදල් අඩු වෙන්න හේතුවක් වුණා. ඉතින් මේ තත්ත්වයත් එක්ක
විශේෂයෙන්ම මකර ලග්නෙ වෙන මේ සෙනසුරු වක්‍රය පිළිබඳ කතා කරොත් දැන් ජුනි මාසෙ 17 18 වගේ පටන් ගත්තත් ඔබට මේකේ යහපත් ප්‍රතිඵලයක් ලැබෙනවා. මේ යහපත් ප්‍රතිඵලය ලැබෙන්න පටන් ගන්න විශේෂ වශයෙන්ම අගෝස්තු මාසෙන් පස්සේ ජූලි 18 19 වේදි 16 වගේ වේදි තරමක් දුරට යහපතක් දැනෙනවා ඔබට. නමුත් මේකේ අර යහපත්ම වශයෙන් ඔබට ප්‍රතිඵල ගන්න පුළුවන් අගෝස්තු මාසෙ 12 වෙනි දවසේ විතර පස්සේන කාල සීමාවල ඔන්නව තිබිච්ච ගැටලුකාරීත්වයන් ලිහිලා මෙච්චර කාලයක් අර අහිමි වෙච්ච ආදායම් වුණත් කොහෙන් හෝ මාර්ගකින් ඔන්න ඔබට අත් කරගන්න හැකියාවක් ලැබෙන අතර යම් කිසි ආකාරයකට අර එකතු වෙලා ටිකක් වැඩිපුර මුදලක් අතර ගැවසෙන්න පටන් ගන්නවා ඔබට ලැබෙනවා බැරිලත් ඔබේ රැකියාව තහනම් වෙලා හිටෙන රැකියාව පිළ මොකක් හරි හේතුවක් උඩ ඔබට ලැබෙන දේ තිබුණා නොලැබී තිබ්බන අන්න ඒ දේවල් ඔන්න අර එරියස් එකත් එක්ක පර්ණ දේවලුත් එක්කම ලැබෙන්න පටන් ගන්නවා අගෝස්තු මාසයෙන් පස්සේ ඉඳ පොඩ්ඩක් ඉවසීමින් ඉතව මාස දෙකක් වගේ කාලයක් තියෙනවා ඉවසීමෙන් කටයුතු කරන්න හැබැයි මේ කාල සීමතල උත්සාහය අතරින් එපා කොහෙත්ම ඔබ මේ කාල සීමතල පුළුවන් තරම් අත්හදා බැලීම් කරන්න උත්සාහ කර අත්හදා බැලීම් කියන්නේ මේවා මේ යම් කිසි ආකාරකේ මේ ව්‍යාපාර ආරම්භ කරන්න රැකියා අත්හදා බලන්න එහෙම දෙයක් නෙමෙයි කියන්නේ ඔබ මේ වෙලාවේ හිතන්න මේ හොයන්න මේ වෙලාවේ මිනිස්සු මොනවාද වැඩිපුර මිලදී ගන්නෙ මොනවාද මිනිස්සුන්ට ඕනේ දැන් රැකියාව කරන කෙනෙක් නම් ඔබ හොයලා බලන්න මේ කාල සීමා තුළ රැකියාව තුළ යම් දැන් මේ කරන කාරණා අතපසු වෙන්නේ මේ ප්‍රශ්න ගැටළු ඇති වෙන්න හේතු කාරණා යෙදුනේ මොනවාද කියලා මේ කාල සීමා තුළ ඔන්න ඔබ සැලසුමක් ඇති කරගන්න මේ දේවල් ආයේ වරදින් නැතු යන්න ව්‍යාපාර කරන අය බලන්න මේ කාලේ මොකද්ද මේ ඇයි මොකද්ද එකපාර ව්‍යාපාර කඩා වැටුනේ ඒකට හේතු උනේ මොකද්ද ව්‍යාපාර තිබ අඩුපාඩු අන්න ඒ දේවල් ගැන හොයලා ඔබ ක්‍රියාත්මක කරන ලෑස්ති පිටේ ඉන්න. එතකොට ඒවට පිළියම් ටිකක් ඔබට හොයා ගන්න පුළුවන්. අන්න ඒත් එකම ඊට පස්සේ ඔබට මේ අගෝස්තු මාසයෙන් පස්සේ කාල සීමාව තුළ නොවැම්බර් දක්වාම යහපත් කාලය පවතිනවා. ඉතින් එයින් පස්සේ අයහපත් ග සමාරුවයි. එහේ එයින් පස්සේ අයහපත් නොවන විදිහට කටයුතු කරන්ද ඔබ මේ ඊට පස්සේ මේ අගෝස්තු ඉඳන් ක්‍රියාත්මක අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර්. එතකොට මාස සාමාන්‍යයෙන් තුනක් වගේ තියෙනවනේ. ඉතින් මාස තුන තුළ ඔබ ගන්න කියන එන කරන කියන දේවල් තුළ ඒ දේවල් අර පසු කාලේ නොවැම්බර් 4න් පස්සේ කාලෙත් නොවැටි යන්න ඔබට හැකියලන මොකද පහුගිය කාල සීමා තුළ ඔබ ඉගෙන ගත්ත ගොඩාක් දේවල් වැටුණා කරනවා මොකද්ද උනේ දැන් ඔබ ඒකට හේතු කාරණා මේ කාල සීමා තුළ හොයාගෙන ආයේ ඒ වැරදි ඔබ තුළ නොවෙන්න වග බලා ගත්තොත් අන්න එයින් පස්සේන කාල සීමා තුළ ඔබ වැටෙන්නේ නැහැ මේ සෙනසුරු කියන ග්‍රහයාගේ තියෙන වටිනාකම ඒකයි කවදාකවත් මේ අසුභ ග්‍රහයක් නෙමෙයි සෙනසුරු කියන්නේ සෙනසුරු කියන්නේ ඔබේ ජීවිතයේ ඔබට නොපෙනෙන්න තියෙන ඔබගේ වැරදි අඩුපාඩුකම් පෙන්වා දෙන එක. ඉතින් මේ රැකියාව කියන තත්ත්වේ උඩත් ඔබ වැටුණා. ඔබ හිතන් හිටියර ඔබ ඔහෙ ලේසියෙන් අර ඒ වෙලාව තිබිච්ච අර වෙලාව හොඳකමට හොඳ ව්‍යාපාර ටිකක් සරුවල අතරමිත මුදල් ලෙද්දී ඔබ හිතුවේ මේක තම හරි ක්‍රමේ මෙතනින් එහාට දෙයක් නැහැ කියලා. නමුත් ඔබ ඒ වෙලාවේ කිසි පිළිවෙලක් ඇතුව වැඩ කළේ නෑ. සමහරක් වෙලාවට ඔබගේ පරිපාලනයක ව්‍යාපාරයක් හෝ රැකියාවක් තුල වුණත් ඔබ එච්චර ඌමනාවෙන් උනන්දු වෙන්නේ අර ඔහේ එනවා ඉතින් ඒ නිසා එන නිසා වැඩ කරනවා. නමුත් ඔය අතරතුර ඔබ නොදැනුවත් ඔබට ගොඩාක් පාඩුකාරී දේවල් සිද්ධ වුණා. ඒවා ගැන ඔබට හැඟීමක් ආවේ නෑ අයියර. අතරමේද මුදල් ගැවසුණානේ. දැන් ඔන්න ඔබට තේරුම් කරලා දෙන්න උත්සාහ කරනවා මෙන්න මේ තැන් වැරදි නේ. හැමදාම ඔබට මේ විදිහට ඉදිරියට යන නම් යහපත් ලෙසම ඔබ ඒ වැරදි හොයලා බලලා තේරුම් අරන් ඒවා වෙනස් කරමු. ආයේ වැරදි නොවන විදිහට කරන් යන්න ඕන. එතකොට ඔබට ඔබේ රැකියාව තුළ ආදායම් ටික සාර්ථක වේවි. ව්‍යාපාර සාර්ථක වේවි. ආදායම් කඩාවට නොවැටි ඉදිරියට යන්න පුළුවන්. එහෙනම් දැන් ඔන්න වැරදි පෙන්වා දුන්නා වැට්ටුවා. ඔන්න දැන් වැරදි තේරුම් අරන් නැවත නැගිහිරින්න ආයේ වැරද්ද නොවන විදිහට ආයේ නැගිටින්න කාලයක් දුන්නා. මේන කාලයෙන් පස්සේ ඊට පස්සේ මොන ගැටලුව ආවත් කවදාවත් නොවැටි ඉන්න ඔබට හැකියාව අතර හොඳ පණරයක් තියෙනවා. හැබැයි ඒ தත්ත්වේ උදා වෙන්නේ ඔබ බුද්ධිමත් වුණොත් විතරයි. ඔබ මේ පහුගිය කාලේ සමතර වැරදි තීරුම් ගත්තොත් විතරයි. නැත්නම් මේ කාලේ චුට්ටක් ආයෙ පොඩ්ඩක් ස්ථායක එද්දි අගෝස්තු මාසෙන් පස්සේ ආයර වගේ කිසිම උමනාවක් නැතුව ඔහි හැසිරුණොත් මේ කියන්නේ තීරුමක් නැතුව අතරේ නැදී ගත්තා ඒකේ විලේ වියදම් කළා. ඒ විදිහට හැසිරුණොත් ඔබට ආයෙ නම් ගොඩේන සැහැණ කාලයක් යන වසර ගාණක් බලන් ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ වෙලාව ඔබ හොඳටම තීරණ මේ වක්‍රභාවයෙන් ගමන් කරන කාල සීමාව කියන්නේ සාමාන්‍යයෙන් හරියට අපි සරල වචනෙම කිව්වොත් අපායට ඉන්ටර්වල් එකක් වගේ තමයි. මේ කාල සීමාව තුළ ඔබට මේ වෙනස් වෙන්න අවස්ථාවක් දෙනවා. සෙනසුරු කියන්නේ එහෙම අකාරුණිකත්වයෙන් තියෙන ග්‍රහයකුත් නෙමෙයි. අවස්ථාව දෙනවා. කීප වතාවක් දීලා බලනවා අන්න දැන් පාඩම් ඉගෙන ගත්තද ඔයා? එහෙනම් ඔයා දැන් හැදෙන්න ඕන නම් හැදෙන්න. ඒත් හැදෙන්නේ නැත්තම් තවත් වටල. ඔහොම ඔහොම යන තත්ත්වයක් තියෙන. ඒ නිසා සෙනසුරුට බය වෙන්න ඕනේ. සෙනසුරු කියන්නේ ගරු කර යුතු ග්‍රහය.
මම නම් ඇතම් ජීවිතේ මොකද කොතරම් අපිව වැටුවත් මාවත් ජීවිත වැඩ ජීතන් තිබ්බ ඕන තරම්. නමුත් ජීවිතේ මේ පාඩම් වලින් මේ පන්නරෙන් නැගිට්ටාම ආයේ අපිව වටන් හම්බෙන්නේ අපේ ඇතර ස්ථාවර භාවයට පත් වෙන්න හැකියාව තියෙනවා. රැකියාව තුල වුණත් ඔන්න පහුගිය කාල සීමා තුල තිබිච්ච ප්‍රශ්න කරදරෙන් පොඩ්ඩක් මිදිලා ඔබට ඔන්න නැවත ආය සුපුරුදු විදිහට වැඩ කරන් යන්න හැකියාව ලැබෙවි. රැකියාව හිමි වෙච්ච ඇරත් ඔය විශේෂයෙන්ම අගෝස්තු මාසෙන් පස්සේ ටික 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 රැකියාව අවස්ථා සැලසෙවි. ඔබට මුල ඉඳන් පටන් ගන්න නැවතිච්ච තැනින් නෙමෙයි ටිකක් පස්සර ගිහිල්ලා ආපස්සර ගිහිල්ලා පටන් ගන්න ඔබට මේ කාල සීමාව තුල අවස්ථා සැලසෙනවා. එහෙනම් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන මොකද සිංහයා හිතන්නකෝ සිංහයා ආපස්සට අඩියක් තියන්නේ හොඳ පිම්මක් පයින්නේ. අන්න ඔබත් එහෙම හිතලා මේ කටයුතු කරන්න. මේ අවස්ථාව ලැබිලා දිනෙත් ඒකට තමයි. ඒ නිසා ඔබ මේ මං බයිලා බන කියනවා කියලා සමහරවිට තේරෙන්න පුළුවන්. නමුත් මේක තේරුම් ගන්න ග්‍රහයොත් එක්ක දැන් මේ ජ්‍යොතිෂ ගැන කතා කරද්දී අනාවැකිනම් ජ්‍යොතිෂ ලග්න පලාපල විතර නම් ඔබට මං අවශ්‍ය නැහැ. ඕනතරම් ලක්ෂ ජයවත් ජ්‍යොතිෂද ඉන්නනේ YouTube එකේ පුරාවට. මම කතා කරන්නේ අනාවැකි තුල තියෙන දේවල්. සුබ වෙන්න පුළුවන්, අසුබ වෙන්න පුළුවන්. අසුබකාරී දේවල් තුල අපි මේ දේවල් තුල බුද්ධිය මොහොන දෙල ඒවත් සුබ කරගෙන මේ ජීවිතේම සුබ කරගන්න විදිහට අපි වහී කියලා කලින් දැනගත්තොත් අපිට කොඩයක් කරන් යන්න පුළුවන්. අන්න ඊට පස්සේ වැස්ස නොතමී එන්න පුළුවන්. ඒ වගේ තමයි වෙන්න තියෙන දේ කියන්නේ කියලා. ඒ දේ වලින් ගැලවෙන්න ක්‍රමයක් මම විස්තරාත්මකව කියලා දෙනවා. සමහරක් තැන් ඔබට හිතර කාවැදී යුතුය කියලා දැනන විශාල තැනන් මම ටිකක් වැඩි වෙලාවක් අරන් කතා කරනවා. මොකද එතකොට මාත් එක කේන්තියෙන් ඔබ නිකන් අහගෙන හිටියත් කමන්නේ. ඔබට ඒ වගේ අත්වරද්දක් වෙන්න යද්දී ඔබට කල්පනා වේවි අර මිනිස්සයා මේ වගේ දේක් කිව්ව නේද? අන්න එහෙනම් එතකොටවත් ඔබ පරිස්සම් වෙවි. මට බැනන්න කමන්නේ නැහැ. මගේ දේම අපේර බැනන්න කමක් නැහැ. බුද්ධියක් ඇතිව හිතන කෙනෙකුට මේ දේ ඇත්තම යහපතක් වෙනවා කියලා හිතන නිසායි මමත් මේ කාර්ය බහුලත්වය මැද නැත්නම් මේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කරන්නේ. ඇත්ත වශයෙන්ම පුංචි කාමරයක කොටු වෙලා මේ මම මේ පටිගත කිරීම කරන්නේ ඔබට මේ ගොඩක් වැදගත් හින්දා. ඒ නිසා තේරුම් අරන් කටයුතු කරන බුද්ධියෙන් කටයුතු කරගෙන ඔබට ලැබෙන මේක වරප්‍රසාදයක් කියලා හිතන්න මේ කාල සීමාව විශේෂයෙන්ම මේ ජුනි ජූලි මාසෙන් පස්සේ අගෝස්තු මාසෙන් පස්සේ කාලය. ඒ කාලය ඔබ උපරිම ප්‍රයෝජන ගන්න ඔන්න වැඩිච්ච තැන නැගී හිටින්න. ජ්‍යොතිෂ ගැන මැජික් කියන්නේ මේ අන්න ඔබට හරියනවා හෙට ඔබ නැගිටිනවා මෙන්න ඔබට ධනස්කන්ධයක් පහළ වෙනවා. එහෙ වගේ එහෙම කතා කරන තරම් මේ එන්න කිව්ව ගමන් ඒතරේ ඔන්න ධනස්කන්ධයක් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි ජ්‍යොතිෂ කියන්නේ. ජ්‍යොතිෂ කියන්නේ විද්‍යාවක්. ඒ වෙන්න පුළුවන් තියෙන දේ විද්‍යාව ප්‍රයෝග කරගෙන ඔබ ජීවිතය ගන්න පුළුවන්. දැන් ඔබට ධනස්කන්ධය ලැබෙන තියනවා කියලා මම කියව ධනස්කන්ධ කියන්නේ වැඩි මුදලක් එකපාර අතර ලැබෙන කාලයක් එනවා කියලා අගෝස්තු මාසෙන් පස්සේ. එහෙමනම් ඒක ඇවිල්ලා කොච්චර ප්‍රමාණයක්ද කියන එක තීරණය වෙන්නේ ඔබ හැසිරෙන විදිහ අනුව. සමහර විට ඔබ හැමෝටම ටිකක් වැඩිපුර මුදලක් අතර හම්බෙයි. ඒක රුපියල් 10000ද ලක්ෂ 50000ද කෝටියක්ද කියන එක තීරණය වෙන්නේ ඔබගේ උනන්දු සහ උත්සාහ මත. හැම මක්රලක් නිමියන්නම ඒ తత్వය තියෙනවා. ඔබගේ පුද්ගලිකයෙන් සටහන් තුළ තියෙන පිහිටීම් අනුව ඒක වෙනස් වෙනවා. හැබැයි ඒ දේවල් එහෙම වෙනස් නොවි මේ සම්පූර්ණ දේ ලබා ගැනීම හැකියාව ගැනත් මම අන්තිවර පිළිවිත් වලින් කියනවා. ඔබ හැසිරෙන්න ඕන විදිහත් කියනවා. එහෙනම් ඔබ ඒ විදිහට හැසිරিলা ඔබට ඒ දේ අත්පත් කරගන්න හැකියාව තියෙන එක තියෙන ඔබේ අතේ. නැතුව උනාට පස්සේ දැන් වෙන්නේ නැතුව ගියොත් මට බයනවා කියපු එකක් අතුන්නේ නෑ. ඉතින් මම කිව්වේ වෙනවා කියලා. වෙනවා නම් ඒක අත්පත් කරගන්න ඔබ මේ දේ කළ යුතුයි. මේ ජීවිතේ මේ නිකන් ලැබෙන දෙයක් නෙමෙයි. මේක සරල දෙයක් නෙමෙයි. ඒකයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. සමා වෙන්න කාල වේලාව වරන් මේ දේ එක පොඩ්ඩක් අර ආවේශීලව තේරුම් කරේ ඔබට හිතට කාවදින ඕන නිසා. ඉතින් අපි යන් ආයෙ මාත්‍රකණ රැකියාව තුළ එහෙනම් ඔබ පහුගිය කාල සීමාවට වඩා පොඩ පොඩ පියවරෙන් පියවර සාර්ථක වෙන්න නැවතත් හිටපු තත්ත්වයටම පත් වෙන්න හැකියාව නිර්මාණය වෙන කාල සීමාවක්. ඉතින් හැබැයි වෙනතකට දෙගුණයක් ඔබ මහන්සි විය යුතුමයි මේ කාල සීමාව තුළ. මොකද හේතුව දැන් ටිකක් ආපස්සට ගිහිල්ලානේ පටන් ගන්න වෙන්නේ. එතකොට ඔබ මේ කෙටි කාලයක් තුළ නැවත ඔබට අහිමි වූ දේ අත්පත් කරගන්න අහිමි වූ තැන අහිමි වූ වරප්‍රසාද අහිමි වෙච්ච ආදායම් ආයත් ළඟට ගන්න නම් ඔබ ටිකක් මහන්සි වැඩ කරන්න වෙනවා. මේ කාල සීමාව තුළ කම්මැලිකම අඩු කරගන්න දෙවෙනි කාරණාව තමයි විශේෂයෙන්ම සැලකීමත් වෙන්න අනවශ්‍ය ලෙස ඔබ වෙනත් වෙනත් දේවල් වලට පරිබාහිර දේවල් වලට කාලය ගන්න විශේෂයෙන්ම බැඳීම් සම්බන්ධතා තුළ ඔබ අනවශ්‍ය විදිහට ඇබ්බැහි වෙනවා. එහෙමත් නැත්නම් සමහරවිට ඔබ මේලව ඇබ්බැහි වෙන්න පුළුවන් හැම දෙයකටම උපරිමයෙන් ඇබ්බැහි වෙනවා. එක දෙයකට හරි ඇබ්බැහි වීම තුළ ඔබට මේ දේවල් තුළට වෙන්න දෙන්න පුළුවන් කාලය අඩු වෙනවා. අන්න ඒක නිසා මේ වෙලාවේ ඒ එන වෙස්වලාගෙන එන සාප වලට අහුවෙන්න එපා. මේ වෙලාවේ සරලම වචනෙන් කිව්වොත් ඔබ මේ වෙලාවේ දැන් ඔබට ආය නැගී හිටින්න ඕන මේල ඔබගේ තත්ත්වයේ ආදායම සහ ඔබගේ ජීව වෘත්තිය නගා සිටව ගන්න ඕනේ. මේක නැතුව ගිය ජීවිතේ කිසි දෙයක් වැඩක් නැති වෙනවනේ. ඒක නිසා ඔබ මේ වෙලාවේ ෆුල් ටයිම් ඔබගේ ඒ ජීවිකා උදෙසා බැං කළ යුතුමයි. ඔබට හැබැයි නැගී හිටින්න පුළුවන්. දැන් කියයි දැන් පරණ අනිත් ජ්‍යොතිෂ වේදින් කියපු මේ සෙනසුරු වක්‍ර ගැන වීඩියෝ අහද්දි ගොඩක් ඔබට අසුබ දේවල් කියවෙන්න ඇති. නමුත්
ඒ අසුබ තමයි. ඒ කියන්නේ ඒව අසුබ විදිහට තමයි පේන්නේ. හැබැයි ගොඩාක් වෙලාවට ඒ අසුබ කියලා දෙන දේවල් ඔබේ ජීවිතය වෙනස් කරන්න ඔබව අනිත් පැත්තට හරවන්නයි ඒව වෙන්නේ. අසුබයි තමයි. දැන් ඇත්ත කතාව කියවොත් දැන් ඉන්ජෙක්ෂන් කට්ටකින් අයින් මේක ඇත්තම අසුබකාර දෙයක් නේ. වේදනාවක් දෙන දෙයක් නේ. නමුත් ඒ ඉන්ජෙක්ෂන් එක නිසා ඔබ දවස් කීපකින් සුව වෙනවනะ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ වෙන අසුබ දේවල් තුල ඔබට ජයග්‍රහණයක්වත් කරගන්න පුළුවන්. එනිසා බය වෙන්න එපා. මේ වෙලාවේ කල්පනාකාරී වෙන්න මනස හරි ස්ථීර භාවයකින් විශ්වාසකින් පවත්තන් යන්න. පරිබාහිර දේවල් වලට ඔබගේ කාලය කාදාමන්න ඔබට බාධා කරන්න ඉඩ දෙන්න එපා. තේරුමක් නැති දේ පස්සේ යන්න එපා. මොකද හේතුව මේ කාසි මතුල ඔබට පොඩක් අර මේ රාගාධික සිතවිලි නිතර හිතේ පහළ වෙන නිසා වෙන්න චුට්ටක් අර ඒ පැත්තට ලොල් වෙන්න ඉඩ තියෙනවා. විරුද්ධ ලිංගික ගැන ලොල් වීම හැකියා වැඩිපුර මකර ලග්නෙම යන මේ කාල සීමා තුළ පෙන්වන්න කරා. හැබැයි මේ කාල සීමා තුළ ඔබ බැඳීම් ඇති කරගන්නවා නම් ඒ බැඳීම් තුළ කවදක්වත් ඔබට යහපතක් වෙන්නේ නැහැ. අයහපත් බැඳීම් පමණයි මේ කාල සීමා තුළ බැඳෙන්නේ. ඔබ විවාහක වෙන්න පුළුවන්, අවිවාහක වෙන්න පුළුවන්. මේ කාල සීමා තුළ ඔබ ඔය දැන් විවාහ වෙලා ඉන්න අයගේවත් දැන් පහුගිය කාල සීමා තුළ දැන් පැවිදිච්ච ආදර සම්බන්ධතා ගැන මම කතා කරන්නේ අලුතෙන් ඔබට ලං වෙන බැඳීම් තුළ. ඒ කියන්නේ ඒක ඇවිල්ලා ගෑනුද පිරිමිද කියන අදහස නැහැ. ඔබ පුරුෂයෙක් වුණත් ස්ත්‍රීන් පුරුෂන් දෙපාර්ශ්වෙම බැඳීම් කියන්නේ ළම වේ ආදර බැඳීම් විතරක් නෙමෙයි, හිතවත් මිතුරුකම් ඒවත් බලපාන. ඔය කිසිම කාරණාවක් අලුතෙන් ඇති වෙන දේවල් මේ කාලේ යහපතක් වෙන්නේ නැව. ඔබ ඇත්තටම ඔබ මේ ඔබගේ තුළ ඔබ මේක හොඳටම මේ ඔබගේ හිතින් අහලා බලන්න. ඔබට මේ වෙලාවේ අර ඔබට දෝෂාරෝපණ එල්ල කරන සමහර කෙනෙක් ඔබට ඇත්තටම හිතවත් අය ඔබගේ වැරදි පෙන්වා දීලා ඔබ ටිකක් ඉදිරියට උත්සාහ කරනා ඉදිරියට යවන්න, එහෙම නැත්නම් දැන් ඔබේ වැරද්ද මේක නවත්තන්න මේ විදිහට කරන් යන්න කියලා කියන අයවත් ඔබ මේ කාල සීමාවට ටිකක් මඟ හරින්න උත්සාහ කරනවා. මොකද ඔබ ඒව අහන්න කැමති නැහැ. ඔබට අර වගේ ඔබගේ හිත ඉල්ලන වැරදි දේවල් තුළම බැඳෙන්න උත්සාහ කරන ඒවට ඔබට තල්ලුව දෙන අයත් සමග ඔබ සම්බන්ධ වෙනවා. ඔබට හොඳ කරන්න හොඳට ඔබට සමහර දොස් කියන්නේ ඒ හින්දා ඔබ උන ප්‍රතික්ෂේප කරලා එක්කෙන ඈත් වෙලා මග හැරලා ඉන්න උත්සාහ කරනවා. යහපත මග හැරලා අයහපතම තෝරගන්න උත්සාහ කරන කාලයක් මේ කාලේ. ඒ නිසා අතිශයින්ම සැලකිලිමත් වෙන්න. මම මේක මේ කොටස් කොටස් වල කඩ කඩ කියන්නේ නැහැ. මේ වෙලාව ඔක්කොම එකට කියන්නේ මේ ඔක්කොඩම් බලපාන එක කාරණකින්. ඒ නිසා පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතේට ඔබට බාධා එල්ලන්න පුළුවන් තැනක් ඒක. රැකියාවට බාධා එල්ලන්න පුළුවන් තැනක් ඒක. ආදර සම්බන්ධතා තුළ වලටත් බාධා එල්ලන්න පුළුවන් තැනක්. ඇයි අනවශ්‍ය බැඳීම් තුළ ඔබට රැකියාව කරගන්න වෙලාවමදි ඒ දේවල් වලට ඇබ්බැහි වෙලා ඒ තුළ මේ පවුල් ජීවිතයට අනිත් පිටින් එන බැඳීම් ප්‍රශ්නයක්. ඒ කියන්නේ හිතවතුන් එක ගිහිල්ලා ඕනට වඩා විනෝද වෙනවා. නැත්තම් අනියම් බැඳීමක් හින්ද ඒවට යනවා. ඒ කාලය වැය වෙනවා. ඉතින් ඊට පස්සේ ඔතන එන්නේ ඊළඟ කාරණාවක් දැනනද කියන්නේ. ඊට පස්සේ පසු කාලීනව මේ දේවල් මම කියන්නේ හරියන දේවල් නෙමෙයි කියලා මානසික වැද වැටෙනවා. ඒ දේවල් බිඳිලා ගියම ඕන් එන්නේ ඔබේ ප්‍රයෝජන ගන්නද? ඔබේ ප්‍රයෝජන නම් අයින් වෙනවා. මානසික වැද වැටෙනවා. සෞඛ්‍යයත් ගැටලු කාර්ය තත්ත්වයක් තියෙනවා. එහෙනම් මේ වෙලාව අර හරි බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන තරමට ඔබට යහපත්. පැහැදිලිද? ඒක නිසා වෙන්න තමන්ගේ පාඩුවේ කටයුතු කරන් යන්න. යහපත් ලෙස ඔබට උදව් වෙන ඔබට උපදෙස් දෙන අය අයින් කරගන්න එපා මේ වෙලාවේ. මේ වෙලාවේ ඔබ තේරුම් ගන්න ඒක හොඳටම. අර වාසිරතර ලං වීගෙන එන අන්න ඒ වගේ අය අලුතෙන් එකතු වෙන අය මේ කාල සීමා තුළ චුට්ටක් ඈත් කරලා දෙන. ඒගොල්ලන් ප්‍රතික්ෂේප කරලාම දාන්න කියලා නෙමෙයි කියන්නේ ඈත් කරලා ඔබ බුද්ධියෙන් ඔබගේ වැඩ කටයුතු ආරම්භ කරන්න. හෙට ඉඳන් වැඩ පටන් ගන්නද ඔබ හරියට ප්ලෑන් එකක් හදන්න. ඒ ප්ලෑන් එකත් එක්ක මේ මං කියන ඔය පුංචි පුංචි පිළිවෙත් ටික කරගෙන ඔබගේ ජීවිතය ආරම්භ කරන්න අලුතෙන් පටන් ගන්න. ඔබට තව කල් තියෙනවනේ. එහෙනම් ඔබ හෙට ඉඳන් ඒක පටන් ගන්නද ඔබේ ජීවිතය හිතා ගන්න බැරි පෙරලියක් අත් වෙන කාලයක්. ඔබ හිටියටත් වඩා ඔබට ඉහළට යන්න පුළුවන්. හැබැයි ඔබ අර වෙනස කළොත් විතරයි. මෙච්චර දීර්ඝව මේ කරකෝ කරකෝ එකම දේ ගැලපුයි ඔන්න ඔය පොඩි දේ ඔබ හරව ගත්තොත් ඔබ ජීවිතේම දිනනවා කියලා දැනන නිසා වෙන්නයි. ඒ නිසා මේ දේ තේරුම් ගන්න. දැන් මේ සමහරට ඔබට මන් දෙන උපදෙස් පවා හිසරදයක් වෙන්න පුළුවන්. ඔබ බයින්නේ මගදී සමහරට මේ වීඩියෝ එක සමහරු නවත්තන්න ඇති. හැබැයි මේක තමයි ඇත්ත. මේ ඇත්තට මුහුණ දෙන්න ජීවිතේ ජය ගන්න පුළුවන්. මමත් ඔබට දෙන්න පුළුවන් උපරිම සහාය දෙනවා ඉදිරි කාලය තුලත්. ඔබ ඒ සහාය තරගෙන ගමනක් යන්න. මට බයින්ද ඕන කුණු හප්පෙන් බයින්. මම දැක අමු කුණු හප්පෙන් බැලලා දෙනවා සමහර. කමක් නැහැ. ඒව මගෙන් ගේව දින්නේ නැහැ. හැබැයි මං කියන දේ අහලා එක්කෙනෙක් හරි ගොඩ යනවා. අනතුරුවෙන් ගැලවෙනවා නම් අන්න ඒ තරම් ලාභයක් මට නැහැ. ඒකින්ද අනිවාර්යයෙන්ම සැලකීම දෙන්න මම පුද්දලකෙන් සටහන් පරීක්ෂා කරන්නේ. මම ඒක කියන්න ගොඩ දෙනෙක් මෙසේජ් කරලා තිබ්බා. මම කරන්නේ මේ හැම මාසෙම කොහොම හරි මේ වගේ වැඩසටහන් ගිනව මේ කියන දේවල් අහලා ඒ විදිහට ක්‍රියාත්මක වුණොත් ඔබට පුද්දලකෙන් සටහන් පරීක්ෂා කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඔබට ජීවිතය ජය ගන්න පුළුවන්. මට ඕනේ එච්චරයි. මට මුදල් ලෝභයෙන් හම්බ කරගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මං කරන රැකියාව ව්‍යාපාරවල මට ඒ දේවල් ලැබෙනවා. මේක ආත්ම තෘප්තිය උදෙසා විතරයි මං කරන්නේ. ජීවිතේ අපේ රට ගොඩ ගන්න ඔබ නැගිටින්න ඕන.
ඒකයි මට තියෙන එකම අවශ්‍යතාවය. ඉතින් ඒත් එක්කම මේ මේ කාල සීමා තුළ අධ්‍යාපන කටයුතු හදාරන මකර ලග්න හිමියන්ට මේ කාල සීමා තුළ යහපත් කාලයක් ඔබට ඔන්න නොසිතූ ආකාරයේ ජයග්‍රහණ තුන විභාග වල මුණ දෙනම් මේ කාල සීමා තුළ විශේෂයෙන්ම නොවැම්බර් 4 දක්වා කාලේ ඔබට විභාග තුලින් ජයග්‍රහණයක් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ මේ කාල සීමා තුළ ටිකක් වෙනස් විදිහේ දැනුමක් හොයන්න මේ මේ කාලේ තාක්ෂණය පස්සේ යන තාක්ෂණය තුල ඔබගේ දැනුම වැඩි කරගන්න මේ ගිහිල්ලා මේ කියන්නේ නොගැලපෙන දේවල් පස්සේ යන ක්‍රම සමහර තාක්ෂණය ගැන ගිහිල්ලා ගේම් ගහන එකයි ඉන්ටර්නෙට් එකේ ඉන්න එකයි නෙමෙයි ඉන්ටර්නෙට් එක තුල තියෙන යහපත් දේ වැඩි නමුත් අපි තෝරගන්නේ අයහපත් දේ දැන් Facebook එකට ගිහින් දවසේ කාලයක් ඇවවා කියලා වැඩක් නැහැ YouTube එකට ගිහිල්ලා එහෙන් මේ අනම්මනම් ඕපදූප වීඩියෝ බල බල හිටිය කියලා වැඩක් නැහැ ඒ දේ තුල හැබැයි ඕව ඇතුලේ තියෙනවා අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් අපිට ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ඔපේ අපිට යන්නේ ඒ දේවල් ගැන ඔන්න අලුතෙන් හිතන්න පතන්න ඒව ගැන ටිකක් පිපාසිතව දැනුම පිපාසිතව හොයන්ද මකර ලග්නෙම දරුදරිය පෙළඹෙනවා දෙමව්පිය වුණත් ළමයින්ට ඒ දේවල් අහිමි කරන උත්සාහ කරන පාර මෙහෙම ඔබට දරුවෝ වැරදියේ පැටලෙයි මේ වගේ දේවල් තුල හැතරද ඇත්තටම නූලක් පොඩි ඇවිදිනවා වගේනේ අයහපත් පැත්තක් තියෙනවා යහපත් පැත්තක් තියෙනවා ළමයි මොන දේ යයිද කියලා ඔබට සැකයක් තියෙනවනේ ඔබ ඔවුන් සමග ඉඳගෙන ඒ දේවල් ඔවුන්ට සහාය දෙන්න කරන්න එතකොට මේගොල්ලෝ යහපත් පැත තෝරා ගනීවි ඒ මේ වෙලාවේ අවස්ථාව දෙන්න මොකද මේ වෙලාවේ තාක්ෂණය කියන දේ ඉදිරි අනාගත ගොඩාක් වැදගත් වෙනවා ඔය හැමදාම විභාග පාස් වුණා කියලා රජයේ රැකියාවක් කරා ඕක තමයි ජීවිතය කියලා හිතන මතෙන් දැන් ගැලවෙන්න ඊට වඩා දේවල් ගොඩාක් වෙනවා දැන් තේරුණානේ ඒ හිම රැකියාවක් කරලා ජීවත් වෙන්න බැහැ කියලා අන්න ඒක නිසා දරුවන්ට අලුත් දේවල් හොයා යන්න ඔබත් උනන්දු වෙන්න ඒ වගේම අධ්‍යාපනකට දුන්නත් උන් ඔයගොල්ලෝ ගොඩක් සාර්ථක වෙනවා තව පැත්තක මේ වෙනත් වෙනත් භාෂාවල් පොඩ්ඩක් ඔවුන් හදාරන්න ඒ තුළ යම්සි දක්ෂතාවයක් පෙන්වන්න හැකියාව ඔවුන්ට තියෙනවා ඒක නිසා ඒ වගේ දේවල් කරන්න මොකද මේ වෙලාවේ අපිට අත්‍යවශ්‍යම සාධකයක් වෙනවා ඉංග්‍රීසි කියන විෂය අනිත් පැත්තෙන් ගණිතය කියන විෂය ඔන්න ඔය දේවල් දෙකත් එක්ක ගොඩනගෙන දරුවෙකුට මේ ඉස්සරහ මේ ඉත අදී අනාගතේ ඔවුන් බලන් ඉන්න මේ තාක්ෂණෙත් එක්ක යද්දි ඒ තාක්ෂණයට ඒ දේවල් හරිම වැදගත් මේ භාෂාව කියන දේ දැන් හැමදේම හොඳට ඉංග්‍රීසි දන්න කෙනෙකුට දැන් ඔය AI තාක්ෂණය ඇතුළේ කරගන්න බැරි දෙයක් නැහැ. හොඳට කතා ඒ දේවල් තුළ සාර්ථක වෙන්න පුළුවන් නිසා මේලාවේ භාෂාවක් හදාරන එක ඔබ අනිවාර්යයෙන්ම උත්සාහයක් දරන්න. අනිත් පැත්තකට දැන් උසස් අධ්‍යාපනය හදාරනටත් මේ කාලේ කියන්න තියෙන මේමයි තාක්ෂණය නවමානතෝ සොයන් යන අලුත් ක්‍රමවේද මොනවාද අලුත් රැකී අවස්ථා. ඒව තුළ කොහොමද සාර්ථක වෙන්න පුළුවන් සමහර කරලා ඔබ ජීවිත කාලෙම මේ සාමාන්‍ය රැකියාවක් කළ උපයන මුදල ඔබට මාසෙන් දෙකෙන් උපයන්න පුළුවන් සරල විදිහට කරන්න පුළුවන් ඕනතරම් රැකියා අවස්ථා මේ ලෝකයේ තුල තියෙන දැන් ඒව හොයන්න. ඒව අපි අධ්‍යාපන ක්‍රම තුල කවදාවත් දැක්කත් කියා දෙන්නේ නැහැ. ඔබ කොහොමද ලපේ ළමයි ගිහිල්ලා ඒ විදිහට ඉගෙන ගත්තොත් දේශපාලනඥයන්ට කොහොමද අර මොකද්ද මේ වැසිකිලි බඳුනක් දීලා ටකරමක් දීලා ඡන්දයක් ගන්න. ඒක නිසා අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න යන්නේ නැහැ කවුරුත්. එහෙනම් හැබැයි එහෙම කියලා උන් තම අපිව කෑවේ කියලා උන්ට බැන බැන ඉඳලා වැඩකුත් නැහැ. මොකද අසාර්ථක අපිනේ අපි අසාර්ථක කරේ මුන් ඉන්න පුළුවන් හැබැයි අසාර්ථක අපි එහෙනම් ඒකට වාක්‍ය යුත්තේ අපි එහෙනම් මෙච්චර තාක්ෂණ තියෙන වෙලාවේ හැම එකේම අතේ ෆෝන් එක තියෙන වෙලාවේ ඉන්ටර්නෙට් තියෙන වෙලාවේ ගිහලා Facebook එකේ නිකන් කාත් එක්ක හරි කාට හරි මඩගක දේශපාලකෙන් බැන බැන ඉඳලා ඉන්න එපා හොයන්න අන්න එතකොට එහෙම හොයලා දිනපුවා ඉන්නවනේ මොනතර ඔබත් දිනන්න එතකොට කාටවත් ඇඟිලි දික් කරගෙන ඉන්න ඕනේ මොන විදිහේ ගැටලුකාරී තත්ත්වයන් ආවත් ඔබට නොසලී යන්න පුළුවන් මේ දේ හොඳට තේරුම් අරන් කටයුතු කරන් යන්න මේ කාලේ ගොඩක් වෙනසක් ලොකු විප්‍රියාසයක් ඔබට කරන්න පුළුවන් නිසායි මම මේ අලුත් දේවල්ම ඔබේ ඔළුවට දාන්න උත්සාහ කරන්නේ. මේ අලුත් මානව ඔස්සේ ඔබට ජයග්‍රහණත් කරන්න දැනුම වර්ධනය කරගන්න ආදායම් ලබන්න පුළුවන්. ඒකයි ප්‍රධාන දේ. ඒ දේ තුල යන කෙනෙක් ඉදිරියේ වටන්න අපහසු නිසා දැන් නොවැම්බර් වලින් පස්සේ ආයේ රසතද ටිකක් තදවල ලෙස බලපාන්න ගන්නවනේ. හැබැයි ඒ වෙද්දී ඔබ මේ ස්ථාවර භාවය අත් කරගත්තොත් ඉදිරියට ඔබට යන්න පුළුවන් මේ කාල සීමා තුළ. ඉතින් සෞඛ්‍ය ගැන කතා කරත් විශේෂයෙන් මේ කාල සීමා තුළ මකර ලග්න හිමියෝ මේ යටිබඩ ආශ්‍රිතව මේ පහතබඩ ආශ්‍රිතව විශේෂයෙන්ම මේ අක්මාව වගොඩු සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන ගැස්ට්‍රයිටිස් තත්ත්වයන් ටිකක් තද බල වෙනවා. සමහරකට මේ ගැස්ට්‍රයිටිස් කියලා හිතින් හිතාගෙන ඔබ ඉන්නවා. මේ සමහරට ඒක නොසිතුවා කර වෙනත් ලෙඩක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ පහතබඩ කැක්කුම් කරන තත්ත්වයන් ඒ වගේම මේ මුත්‍රාශය ආශ්‍රිත වෙන වේදනාකාරී තත්ත්වයන් ගැන විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුමයි. මොකද මේ කාල සීමා තුළ ටිකක් අර ඇසිඩ් කියලා කියන්නේ අපි අපි ඔකට සරලව කිව්වොත් බඩේ ඇසිඩ් වගේ දැනෙනවා කියන්නේ. ඇත්ත කතාවනේ ඒ වගේ දේවල් පොඩ්ඩක් හොයලා බලන්න ඕනම අක්මාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් ගොඩාක් දුරට එනවා. ඒවට අවශ්‍ය කරන සරල රුධිර පරීක්ෂාවල් තියෙන ඒවා කරලා වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගෙන ඒ දේවල් ටික කරලා පොඩ්ඩක් ඔබගේ සෞඛ්‍යන බලන්න මූලික අවස්ථාවේදී මේ දේවල් වලින් විදීම ලබන උත්සාහ කරන මොකද ඒවා දීර්ඝකාලීනව ගියොත්
ඇත්තරම මාර ප්‍රශ්නයක් වෙන කිසි දෙයක් හරියට කරගන්න බෑ. ඇයි හැම වෙලෙම වේදනාව දැනෙද්දි ඔළුව අවුල් වෙනවා කිසි දෙයක් කරන්න බැරි වෙනවා. ඒ නිසා මූලික අවධිය මේකට විසඳුම් ප්‍රතිකාර ලැබලා හරි විදිහට ආහාර රටාව ව්‍යායාපා ව්‍යායාම රටාව පවත්වාගෙන ගිහිල්ලා මේ දේවල් මිදෙන්න උත්සාහ කරන්න මකර ලග්න හිමියෝ. මම මේක මේ මකර ලග්න හිමියන් විතරයි මෙන්න මේ විදිහට ගලාගෙන යන ලග්න පලාපලයක් ඉදිරිපත් කරේ මේ පාර. අනිතරම කොටස් කොටස් වශයෙන්ම කතා කරා. නමුත් ඔබට එහෙම කොටස් වෙන් කරන්න බෑ. හේතුව මේ හැම කොටසරම බලපාන එකම කාරණේ. එහෙනම් ඔබ මනසින් ඔබ ශක්තිමත් විය යුතුමයි. කාටවත් ඔබ වටන් දෙන්නත් බෑ. කාටවත් ඔබ වෙලාව නාස්ති කරන්න දෙන්නත් බෑ. ඔබට ගමනක් යන්න පුළුවන්. මේ වෙලාවේ ඇත්තටම මම මේ ඔබට තදින් කිව්වා කියලා ඔබ හිතයි. නෑ තදින් හරි තදින් තමයි කිව්වේ. ඒකට හේතුව මේ අන්න ඔබට තියෙන ඉතාමත්ම සූක්ෂම ඉතාමත් කෙටි අවස්ථාවක් නැගී හිටින්න. මේ අවස්ථාව අපතේ අරගන්න නම් එපා මකර ලග්න හිමියෝ ක්‍රියාත්මක වෙන්න. මට දෙන්න පුළුවන් සහාය හැමදාම මම දෙනවා. සමහරවිට මං කියන දේවල් ඔබට වැදගත් නැති වෙයි. නමුත් අර මං කියපු දේ පොඩ්ඩක් හිතට අරගෙන කටයුතු කරන් යන්න. එතකොට ඔබට නොසිතු ජයග්‍රහණයක් මේ ඉදිරි කාලයේදී විශේෂයෙන්ම අගෝස්තු මාසයෙන් පස්සේ නොවැම්බර් දක්වා කාලසීමා තුළ හොඳ ස්ථාවරයක් සකස් හදාගන්න ආර්ථිකමය වශයෙන් අධ්‍යාපනික වශයෙන් පවුල් ජීවිතයේ බැඳීම් වශයෙන් සහ හැම විදියම සෞඛ්‍ය තුලින් උනත් කරගන්න හැකියාවක් පවතිනදී මේ හැම දේ තුළම අපි මේ දන්වැලක් විදියට මේ හැම පුරුකම්ම ශක්තිමත් කරගත යුතුයි කියලා මම හැමදාම කියනවානේ. මේ දේ කරන්න අපි පිළිවෙත් පිළියම් කතා කරමු. මේ වෙලාවේ ඔබට ආරක්ෂාව සසඳන ඔබ මේ කාලසීමා තුළ වැරදි දේවල්ට නොමු නොවෙන්න, ඒ වගේම ඔබට අනතුරු සිද්ධ නොවෙන්න, ඔබට ඔබ අසාර්ථක නොවෙන්න අනිවාර්යයෙන්ම උදෑසන අවදිච්ච ගාම්ම රාත්‍රී ඉඳල පෙර මෝර පිරිත සූර්ය පිරිත චන්ද පිරිත කන්ද පිරිත කියන ආරක්ෂක පිරිත ටිකයි දම් සත්බුදු වන්දනාව මේ පවත්වන්න මේ සූ ටීවී නාලිකාවට යන්න ඕන නිවැරදි උච්චාරණ සහිතව මේ පිරිත ටික ප්ලේලිස්ට් එකක් ඇති. ඒ ප්ලේලිස්ට් එක ඔබ උදෑසන අවදිච්ච ගාම්ම ඉයර්ෆෝන් එක කනට දාගෙන ඇඳේම ඉඳගෙන ඒවා හිත එකතැනක තියාගෙන භාවනාවක් කරන විදිහට ඒවට සවන් දෙන්න. ඉවරලා ඔන්න භාවනාවක් කරන තුන්වතාවක් සියලු සත්ව දුක්ඛත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඇඳෙන් බැහැලා සාමාර පරිදි ඔබේ කටයුතු කරන් යන්න. ඔබට හිතාගන්න බැරි දෙයක් ටික දවසක් ඕක කරන්නේ දැනේවි. ඔබට නොසිතූ ආකාරයෙන් ඔබට ජයග්‍රහණ ඔබ මේ හිතාගන්න බැරි විදිහේ ආකාරය අනතුරු වලින් ගැලවෙන්න ඔබට ඒ වගේම සාර්ථක භාවයත් වේවි. මේවා මේ මම අත්දැකීමින් කියන දේවල් ඔබත් අත්දැකලා බලන්න ගිහින් බලන්න පහුගිය වීඩියෝස් වල කමෙන්ට් දාලා තියෙ මේවා දීර්ඝ වශයෙන් මම කියපු ඉඳ කරන් ආපු මට ඔය අහන දැන් මිලියන ගණන් පිරිසක් මේ වැඩසටහන අහනවනේ. හැබැයි මට එක්කෙනෙක් දෙන්නෙක් හරි මේ දේ අහලා කෙනෙක් හරි ගොඩ යනවා ඒක ලොකු දෙයක් කියලා මම කියන්නේ. ඒ වගේ කීප දෙනෙක් කියන විශේෂයෙන් දැන් නම් සෑහෙන පිරිස මේ දේවල් වල සාර්ථකත්වය කමෙන්ට් වලින් බෙදාගෙන තියෙනවා. අන්න ඒකයි විය යුතු. ඔබත් ඒක අත්දකින්න කවුරුත් කියන දේවල් වලින් මේ පිළිගන්න යන්න එපා. ඔබ කරලා බලන්න. ඊට පස්සේ ආය රැ නින්දර පෙරත් ඇවිල්ලා ඉයර්ෆෝන් එකෙන් ඒ විදිහටම ශ්‍රවණය කරලා මෛත්‍රී භාවනා තුනකට කරලා නිදාගන්න. මේක දීර්ඝ කාලිනව කරා යද්දී ඔබට පුදුම වෙන්න පුළුවන් සාර්ථකතාවයක් ඇත් වෙනවා. අනිත් පැත්තෙන් කතා කරාම මේ නිවස තුල දියුණුවක් නැහැ කියලා සමහරු කියනවා. සමහරු කියනවා නිතර අඩදබර, ලෙඩ රෝග, සල්ලි එනවා, වෙන දේ හිතාගන්න බැහැ. හම්බත් කරනවා ඒත් මොකද වෙන්නේ දන්නේ නැහැ. හැමදාම ගැටලු ගැටුම් gedara. ළමයි මේ හරියට ඉගෙන ගන්න හිතුවක්කාරයි. අනේ මන්ද හිතාගන්න බැ කවුරු හරි අපිට මොන හරි කරලාද මන්ද? ඇස්වහ කටවාද මන්ද? මොකක් වුණාද මන්ද? නෝවගේ දේවල් ඊටසේ ගිහිල්ලා ඔව අහපු ගම ගැන ඔව් ඔබට මේ හුණියම කරලා තියෙනවා, මේ කොඩි විනේ කරලා තියෙනවා, අරය දෝෂේ අරවහ ඇස්වහ කටවා හෝවා හැම එකම ලෝකේ නැති හැම එක වහම්ම කියනවනේ. එතකොට ඒ දේවල් ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්න පුළුවන්. ඊටසේ මොකද අනේ ඉතින් අපි මොකද්ද මේ කරන්නේ? මේ හුණියම නම් ගොඩිය හොඩින නම් කපන්න වෙනවා. කීයක් යනවද? 105යි 6යි 2යි 3යි ඔහම. හැබැයි ඔච්චර වියදම් කරලා තන්තිම ණය වෙලා හරි ඒ දේවල් කරනවා. ඒ බේරෙන්න ඕන මිනිස්සුන් තියෙන අන්තිමට මොකද වෙන්නේ? සල්ලිත් නැහැ, පෙළත් නැහැ. මම මේ කියන විදිහට ඔය කියන හැම දෝෂයකටම උත්තර තියෙනවා. හැබැයි ලක්ෂ ගණන් වැය වෙන්නේ නැහැ. ඔබට මුදලක් වැය වෙන්නේ නැතිම තරම්. හැබැයි ඒ වරුවෙන් දෙකෙන් වරු තුනෙන් ප්‍රතිඵල නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න. මාසයක් දෙකක් මේ විදිහට කරන් යද්දී ඉබේම විට ටික 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 දියුණුවක් පෙන්වුම් කරන. ඒ නිසා ධම්මචක්කම් පවත්තන සූත්‍රය නිතර නිවසතුල ව්‍යාපාර ස්ථානවල උනත් කමන්නේ නැහැ. ඇහෙන්න සලස්සන්න. නිතර ඇහෙන්න සලස්සන්න. අවම වශයෙන් උදේ දවල් රැවත් ඇහෙන්න සලස්වන්න. මේ දේ තුළ ඔය කියන ඍණාත්මක බලපෑම් සියල්ල. මොකද මේ දේ තුළ ධනාත්මක භාවය ඇති වෙනවා. ඒ ධනාත්මක භාවය තුළ ඔය කෝඩි විනද ඇස්වහද ඔය හැම දේ තුළම දැන් ඍණාත්මක භාවය අහෝසි කිරීමේ ප්‍රබල බලයක් තියෙනවා. මේක මාසයක් දෙකක් කරන් යද්දී ඔබටම හැඟේවි වෙනස්කම්. දියුණුවක් නැහැ කියපු තැන් ඔන්න එහෙමෙන් කොහොම හරි ඔය කම්මැලිකමේ ගෙදරට රස්සාවල් නැතුව හිටපුවා නැහැ කියලා රස්සාවල් කරන්න උත්සාහ කරා. දරුවෝ උනන්දුවෙන් වැඩ කරන්න පටන් ගනි. මේ හැම දේ මොකද මේ හැම දෙයකටම බලපාන්නේ අපේ මේ ඕරා එක. ඕරා එකට තියෙන ධන ඍණ සම්බන්ධය. ඒ කියන
තියෙන තරංග ඉතින් ඍණාත්මක දේවල් මේ හැමදේම ඔලුවට වැදිලා 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 ඒ ඍණාත්මක දේවල් අහෝසි කරන්න තියෙන අපිට එකම දෙන විකල්පය ධනාත්මක භාවය අපේ මනස තුල නිර්මාණය කර ගැනීම ඒකට තියෙන මාර්ග තමයි මේ කියන්නේ කියන එකට ඒ නිසා මේ දේවල් කරලා බලන්න ඔබමත් විඳින මේ මහා බලගතු දේවල් තුල තියෙන බලය ඉතින් තනි තවත් පැත්තකින් කතා කරන මේ දැන් සෙනසුරු සම්බන්ධ කාරණාවක්නේ අපි කතා කරන්නේ සෙනසුරු සම්බන්ධ කාරණාවක් කතා කරද්දී මේකට මේ සෙනසුරුගේ අපල උපද්දව වලට මොනවද කරන්නේ පිළිවෙත් සරලම පිළිවෙත් තමයි සෙනසුරාදා දවස් වලට ඔබ බෝධි පූජාල් පවත්වන්න රාත්‍රී 8ත් 9ත් අතර පවත්වන්න පුළුවන් වඩා හොඳයි පවත්වන්න විදේශගත වෙලා ඉන්නේ නැහැ කියන්නේ අපිට මේවා කරන්න බැහැ නේද නෑ එහෙම කරන්න අවස්ථාවක් නෑ ඔය හොරෙන් බුදු පිළිම හංගගෙන දේව රූප හංගගෙන ඔය මැද පෙරද රටවල ඉන්නත් එපා වුණොත් මැරෙන්න තමයි වෙන්නේ බුදු ගුණයේ හිතේ තිබ්බම ඒ රූපය අවශ්‍ය නැහැ ඔබ මේ කියන දෙයක් දැන් ඔබ බෝධියක් ගාව ඉන්න එක හිතේ තියාගෙන මේ මං කියන දේවල් ටික ඔබ හිතින් කරන්න භාවනාවක් විදියට ඒ අනන්තෝ බුදු ගුණ සිහි කරන්න ඒ තුල ඔබගේ මනසට ධනාත්මක භාවය ලැබෙවි ඒ කියපු අර ඉයර්ෆෝන් එකෙන් අහන්න කවුරුට කාටවත් ඇහෙන්නේ නැති විදියට හොරෙන් කාමරේ ඇහෙන්න දාලා තියන්නවත් අවශ්‍ය නැහැ ඔබ අහන්න නිවල් කියන්නේ වැඩ ඉවරලා ඇවිල්ලා පැය භාගයක් පුළුවන් නම් ඒ දේ කරන්න කලින් වැඩට යන්න කලින් පැය භාගයක් ඒ දේවල් කරන්න ඒ හොඳටම ප්‍රමාණවත් එහෙනම් මේ සෙනසුරාදා දවසට බෝධි පූජාවල් පවත්වද්දී ඔබ අනිවාර්යයෙන්ම එළඟි තෙල් පහන් නවයක් දැල්ලන්න උත්සාහ කරන අනිවාර්ය නැහැ ඔබ උත්සාහ කරන්න හැකි නම් ලොකු මුදලක් වැය වෙනවද කියලා මේ එළඟි තෙල් ගණන් මිමිගෙන මම හරියට දන්නේ නැහැ ලොකු මුදලක් වැය වෙනව වගේ නබ මෙහෙම දෙයක් කරන්න පොල් තෙල් පහන් නවයක් දැල්ලලා ඒකට පුංචි එළඟි තෙල් කූපයක් අරන් බින්දු කීපයක් හැම පහනම දාන්න අර කඩේ එළඟි තෙල් කියලා පහන් කියලා විකුණන්න තියන්නේ අර ඉටි දාපු පහන් නම් ගන්න එපා ඒවා අමු බොරු මුදලල්ලගේ වංචා සහගත දේවල් ඒවට අහුවෙන්න එපා පුංචි එළඟි තෙල් කූපයක් අරන් පොල් තෙල් වල කලවම් කරලා දැල්වන්න ඒ නිල්පාට මල් බෝධියට පූජා කරලා ඔබ අර සාම්ප්‍රදායික විදිහට බෝධි පූජාව කරන්න. එහෙම නැත්නම් මම අර අවුරුද්දේ පලාපල වල කිව්වේ මේ 2023 වසර ආරම්භයේ ජනවාරි මාසේ දෙසැම්බර් අග වගේ දා පලාපල වල මකර ලග්න හිමෙන් කිව්වා බෝධි පූජාව පවත්වන විදිහ. ඒ විදිහට හරි කමන්නේ පවත්තලා ඊට පස්සේ මේ වැඩ ඔක්කොම අහවර කරලා පිරිසිදු පැන් කාලයක් අතර අරගෙන පැන් කාලේ දසදිසා පිරිතින් තුන් වතාවක් පිරිත් කරගන්න. පිරිත් කරලා ඔබ හැමම ඉඳගෙන සිහි කරන්ද ඔබගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටලු මේ කිසි දෙයක් නැති කරන්න කියලා ඉල්ලන්නේ මේවා සිහි කරන්න විතරයි සිහි කරන්න ඒ වගේම ඔබේ ජීවිතේට යහපත කරපු අය අයහපත කරපු අය ඔබේ ජීවිතේට යහපත් දේවල් හැම දෙයක්ම ටිකක් කාලය අරන් සිහි කරන්න සිහි කරන් ඉවරලා ඔබ ඊට පස්සේ පෑන් කාලය ආය ඔබේ අතින් තියෙන්නේ ටිකක් තදින් අල්ලගෙන ඔබ සියලු සත්ත්ව දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා කීප වතාවක් භාවනාවෙන් ප්‍රාර්ථනා කරලා නැගිටලා වට තුනක් විතර බෝධිය වටේ ගිහිල්ලා නැවත සියලු සත්ත්ව දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා බෝධියේ පෑන් වලින් නහවන්න ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ ඔබේ පවුල වෙනුවෙන් ආය වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ මොකද සියලු සත්‍යයන් කියපු තැන ඒ හැම දෙනාම ඔබත් ඉන්නවා ඒ දේව ප්‍රමාණවත් ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිල්ලා සෙන්සුරාද ඔබ දෙවියෝ අදහනවා නම් මේ රාත්‍රී 12යි 5ට ගැන් සෙන්සුරා රාත්‍රී 12යි 5 කෙන ඉරිදා අලුයම 12යි 5නේ 12යි 5ට විෂ්ණු දෙවියන්ට පහනක් දල්වන්න එළඟ තෙල් පහන ඒ දල්වන තැන එළියද ඇතුළේද කියන කිසි වැදගත්කමක් නැහැ බුදු පහන දල්වන තැන හරි කමක් නැහැ පිරිසිදු තැනක පත්තු කරන්න රූප තියන්න අවශ්‍ය නැහැ අවශ්‍ය නම් තියන්න ඒක ගැටලුවක් නැහැ ඉතින් හැමෝටම එන ප්‍රශ්න මම මේ ටිකක් කියන්න කැතියි ඊට පස්සේ මුලින්ම කරන්න බුදු පහන දැල්ලුවා මල් බුදුන්ට මල් පූජා කරා ඒකත් එළඟි තෙල් වලින් උනත් කමක් නැහැ ඊට පස්සේ විෂ්ණු දෙවියන් වෙනම පහනක් එළඟි තෙල් වලින් දැල්වන්න ඒක එළඟි තෙල් නැත්තම් අර මං කියවගේ පොල් තෙල් මිශ්‍රණයක් හරි හදාගන්න නිල් පාට මල් පූජා කරන්න පූජා කරලා ඔබ බුදුන් වැඳලා ඔන්න ඊට පස්සේ මේ ඔබ කරපු මේ පුණ්‍ය කර්ම බුදුන්ට පහන් පූජා කළා බෝධි පූජා තියලා තුල අධ්‍යාත්මික පුණ්‍යක කරගත්ත පුණ්‍ය කටයුත්ත කුසලය තුල ඔබ පින් දෙන්න විෂ්ණු දෙවියන්ට පින් දීලා ඔබ විෂ්ණු දෙවියන්ටගෙන් ප්‍රාර්ථනා කරන ඔබේ ජීවිතයේ තියෙන ගැටළු වලට පිහිට ඔබට ආරක්ෂාව සැනසීම ප්‍රාර්ථනා කරන මේ දේවල් ඔබ දීර්ඝ කාලිනව කරා යන්න ඒ දේ තුල ඔබට යහපත අත්කරගන්න හැකියාව තියෙනවා මොකද මම හැමදාම කියන මේ දෙවියෝ කියන සංකල්පය සමහරු මිත්‍යා ලෙස සැලකුවට මිත්‍යාවක් වුණත් නැතත් අපේ ජීවිතයට දෙන ධනාත්මක ආකල්පය ඒ හරි වැදගත්. ඒ දේ තුළ තියෙන අපේ අදිෂ්ඨානය තුළ එන විශ්වාසයෙන් අපේ ජීවිතේ නැගිටින්න හයියක් ලැබෙනවා. ඒ නිසා මේ දේවල් කරන් යන්න අනිත් පැත්තෙන් උපරිම උත්සාහ කරන මම මේ කියන දේ කරන්න. මේ ලංකාවේ ඉන්න අයට තමයි ඔබ පුළුවන් නම් ශ්‍රීමා බෝධිය ගාවට යන්න. ශ්‍රීමා බෝධිය ගාවට ගිහිල්ලා ඉස්සලාම් සුදු පාට නෙළුම් මල් වට්ටියක් ලොකුවට පුළුවන් නම් හදලා තමන් හැකි පමණින් ශ්‍රීමා බෝධියට පූජා කරලා ඊට පස්සේ ඔබ මේ පහන් දල්ලන එකත් කරන්න එක පුළුවන් නම් ඔය එක එක ඖෂධ වර්ග තියෙන තෙල් වර්ග කීපයක් අරන් යන්න පුළුවන් නම් ඒ ඖෂධ පූජාවක් එහෙම කරන්ද ඒ දේවල් කරලා ඔබ ඊට පස්සේ තවත් ලොකු සුදු නෙළුම් මල් වට්ටියක් ගෙනල්ලා ශ්‍රෝණෙලි මහසෑයට පූජා කරන්න පූජා කරලා එතන ඔබ වට තුනක් යන මහසෑය වටේ කර්ණීයමෙත්ත සූත්‍රය උච්චාරණය කරමින්
අටපාඩම් ඉඳන් නැත්නම් කොලයක් බලන් හරි කීක එක අදිෂ්ඨානේ ඔබ එතනින් වටේ ගිහිල්ලා ඉඳගෙන මෛත්‍රී භාවනාව මුලින්ම කරන්න මෛත්‍රී භාවනාව කරලා ඔබ අර වගේම ඔබගේ තියෙන ප්‍රශ්න ගැටළු කරදර සිහි ගන්නන්න මේවා නැති කරන්න කියලා ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ සිහි ගන්නවා සිහි ගන්නලා ඔබ මේ පුදුන් වැඳලා ඒ වඳිනේ දේවල් ටික ඔක්කොම කියලා අන්තිමට දෙවියන්ට පින් දීලා ඔබ මෙහෙම කියන්න මේ මම අධ්‍යාත්මික කරගත්තා වූ කුසලයන් තුල සමහරක් වෙලාවට මම මේ සසර තුල මම කීප වතාවක් සිය දහස් වතාවක් ඉපදෙන්නේ නැතිනේ ඒ තුල මට නොදැනුවත්ව දැනුවත්ව වැරදි ඕනතරම් වෙලා ඇති ඒ තුල අකුසල් ඇති ඒ වගේම මේ දේවල් තුල මා මේ සසරේ මට කාට හරි මගෙන් වරදක් වෙලා ඔවුන් මේ සසර තුල තාමත් මාත් එක්ක වෛරයෙන් ඇති මේ මං කරා වූ සියලු පුණ්‍ය කර්ම මේ සියලු දෙවිදේවතාවන් වහන්සේලාට මාගේ ඥාති ඉෂ්ට දෙවිතාවන් වහන්සේලාට අනුමෝදන් වෙනවා වගේම ඔවුන් ශක්තිමත් වෙනවා වගේම කවුරු හරි මගේ අර හිත රිදීමකින් හෝ වෛරකින් පසු වෙනා මේ සසර තුළ ඔවුන්ටත් මේ පින් අනුමෝදන් වෙලා මේ සසරෙන් මිදිලා හොඳ යහපත් ආත්මයක් ලැබලා නිවන අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මා කරපු අකුසල් කර්ම යටපත් වෙන්න කුසල ප්‍රමණක් ඉදිරියට කරන්න මට වාසනාවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ දේවල් තුල ඔබට කරන් යද්දී කාලයක් එක්ක මේ දේවල් තුලින් කියලා හැමදාම කරන්න අවශ්‍ය නැහැ. මේක ඔබට මාස 3 4 සැරයක් පුළුවන් නේ වසරට වසර වරක් දෙවරක් වුණත් කමන්නේ මේක එක වතාවක් හරි කරන්න. ඒ දේ තුල ඔබගේ ජීවිතය වෙනස් කරන්න බෑ කියන දෝෂාන්ද කරන් ග්‍රහ අපල දෝෂ කියෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම වෙනස් කරගන්න පුළුවන්. වෙනස් වෙනවා. ඒ නිසා ඔබගේ තුලත් යහපත් දේවල් පිරෙන්නම් පටන් ගන්න යහපත් දේම සිද්ධ වෙනවා. ඒ තුල ඔබට ජය ගන්න පුළුවන්. මේ දේවල් අනිවාර්යයෙන්ම කරන්න. සෙනසුරාදා ගරෝදාල නිර්මාංශන උත්සාහ කරන දවස් වලට අනිවාර්යයෙන්ම නිර්මාංශන උත්සාහ කරන්න. හිතුණු කතෝලික අය විශේෂයෙන්ම බ්‍රහස්පති සිකුරා සෙනසුරාදා දිනයන් වල ශුද්ධ දපම් ජපමාලේ උච්චාරණය කරන්න උත්සාහ කරන්න. පවුලක් විදිහට කවතු වෙනවා කරන්න නම් ගොඩාක් හොඳයි. හැකි කීප දෙනෙක් හරි කමන්නේ තනියම හරි කමන්නේ. ඒක අනි හැමදාම කියනවා වඩා හොඳයි. හැබැයි අනිවාර්යෙන් බ්‍රහස්පති සිකුරා සෙනසුරාදා කියන දවස් වල මේක පුරුද්දක් කරගන්න. ඒත් එක්කම බ්‍රහස්පතින්දා රාත්‍රියට එක්වරුශීලයේ රකින්න ගම රාත්‍රී 11:00 ශුද්ධව පැයගත කරන්න. මහා සන්ත්‍යාගි මුනුතුමාට බාරහාර වෙන්නේ මේ තියෙන දේවල් වල තියෙන ප්‍රශ්න කරදර නැති වෙන්න කියලා. ඒ වගේ මේ නුවාන පවත්තන බ්‍රහස්පතින් දවස් වල තමයි මහා සන්ත්‍යාගි මුනුතුමාට දිනිය වෙන් වෙලා තියෙන්නේ. ඒ දේවල් ඒ විදිහට කටයුතු කරයන්ද ආගම දහමට අනුව කටයුතු කරන්න. ඒ වගේම ඔය කියව බෝධි පූජා පිරිත් කියන දේවල් කිතුණු කතුල ගැඩක් කරන්න පුළුවන්. මොකද ඒ කිසිසේත්ම මේ බුදු දහම කියන දේ ආගමක් නෙමෙයි. මේක ආගමක් කරගන්න යන අය ඉන්න ඒකේ දැනුමක් නැති අය මන්නම් කියන්නේ. ඉතින් ඒ නිසා මේ දහම තුල තියෙන වටිනාකම හඳුනාගන්නේ මේ දහම තුල දෙවි කෙනෙක් නෑ. බුදු දහම තුල දෙවි කෙනෙක් නෑ. බුදුහමතුල කියන්නේ දෙවි කෙනෙක් නෙමෙයි. ඒක නිසා ඒ තුල බෝධි පූජාව කියන තනිකරම භාවනාවක්. පිරිත් දේශනා වල සවන් දීම කියන්නේ මේ ශබ්ද විද්‍යාව තුල හරි විද්‍යාත්මක දෙයක්. ධනාත්මක භාවය ඇති කර ගැනීම. ඉතින් මේ දේවල් කිසිම දෙයක් තුලක වෙන දෙවි කෙනෙකු ඇදහිල්ලක් නෑ. ඒ නිසා කොහෙත්ම රෝගගේ දසපන තියෙන පළවෙනි පනත විදියට සැබෑව එකම දෙවන පණක් වන්දනා කරව කියන දෙයට කඩකිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ දේවල් වලට සම්බන්ධ වෙලා කටයුතු කරන් යන්න. සමහර විට පන්සල් වලට යනවා කියලා ප්‍රශ්න ඇති වෙනවා. එහෙනම් ගමේ පන්සලට යන්න එපා. ඔය ඉන්ද්‍රෙල්ල වෙනතනක් පන්සලකට හරි ගිහිල්ලා ඒ කටයුතු කරන් යන්න. තමන් රහසේ තමන්ගේ කටයුතු කරන් යන්න. එචරයි. ඉතින් එහෙනම් මේ දේවල් තුළ මකර ලග්න හිමියන්ට ඉදිරියට යන්න හැකියාව ධෛර්ය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒකට ඔබ උපරිම උත්සාහ කරන්න. ආයතාවක් කියනවා මේ මම ඉන්න පරිසරය ටිකක් ශබ්ද ഘോഷාකාරී මේ දේවල් තුළ ඔබට බාධා වුණා නම් සමාව ඉල්ලනවා. එහෙනම් මේ ඉදිරි කාලයත් මේ අනාගතයත් සුබ වෙන්න කියලා මකර ලග්න හිමියන්ට මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. මකර ලග්න හිමි ඔබට තෙරුවන් සරණයි.